ඒවි අතබල සාත්‍ර කියන අය ඔබට මෙන්ම මටත් එදිනදා ජීවිතේ ඕනතරම් මුණ ගැහිලා තිබෙනවා. ඔවුන් එසේ අනාවැකි පළ කරන්නේ හස්තරේකා ශාස්ත්‍රය පදනම් කරගෙනයි. ඉතින් අන්න ඒ වගේ අතබල කියන ශාස්ත්‍රයක් ගැන තමයි අද ඔබට රන් ටීවී වෙතින් කියනාවේ. ඉතින් මේ ඡායාරූපයේ පේනවා වගේ ඔබේ දකුණු අතේ ආදර රේඛාවට වඩා ඉහළින් වම් අතේ ආදර රේඛාව පිහිටනවා නම් මෙන්න මේ වගේ. ඉතින් මෙන්න මේ වගේ රේඛා පිහිටන පුද්ගලයන් සිතන්නේ තමන් ගත කරන ජීවිතයේ සම්පූර්ණ එකක් වීමට නම් තමා තනියම ජීවත් වීම වඩා සුදුසු බවයි. ජීවිතයට සතුට ළඟා කර ගැනීමට ආදරය අත්‍යවශ්‍ය අංගයක් ලෙස සැලකෙන්නේ නැහැ. නව ආදර සම්බන්ධකමක් ආරම්භ කිරීමට පවා තරමක් අකමැත්තෙන් මෙන්ම පසුගාමි හැඟීම්වත් දක්වන මොවුන් උදකලා ජීවිතය ගෙවන්නට වඩා ප්‍රිය කරනවා. තවද ඔවුන්ගේ රුචිකත්වයට වඩා ගැළපෙන සහකරුවෙක්ව සහකාරියක් තමා වෙත පැමිණෙන තුරු ඔවුන් මෙවන් සම්බන්ධතාවයකට පෙළඹෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ගත කරන කාලය පිළිබඳව ඔවුන්ට වගක්වත් නැහැ. යම් හේකින් ඔවුන්ට සරිලන කෙනෙක් හමු නොවුනොත් ජීවිත කාලය පුරාටම තනිකඩව සිටීමට පැකිලෙන්නේ නැහැ. ඒ නිසාම මෙවන් පුද්ගලයෙක් බොහෝ විට තනිකඩියෙකු වීමේ වැඩි නැඹුරුතාවයක් පවතිනවා. අත් දෙකේම ආදර රේඛා එකම මට්ටමේ පිහිටන්නේ නම් මෙන්න මේ වගේ අය. ඉතින් මේ වගේ රේඛා පිහිටන අය ආදර සම්බන්ධතාවය තුළ හැසිරෙන්නේ ඉතා බැරෑරුම් සහ වගකීම් සහගත ලෙසයි. ඔවුන් තම අන්තර්ගත සම්බන්ධතාවයට දැඩි සැලකිල්ලක් දක්වනවා. දිගු කාලීන ආදර සම්බන්ධතාවවලට මුලපුරණ අය වැඩි වශයෙන්ම මෙබඳු පුද්ගලයෝ වෙනවා. ඔවුන් කෙටි කාලීන ආදර සම්බන්ධතා කෙරෙහි කැමැත්තක් නොදක්වනවා. එසේම ඔවුන්ගේ පුරුද්දක් වන්නේ ඕනාවටත් වඩා එකිනෙකා ගැන සොයා බැලීමයි. ඒ වගේම තමන්ගේ ආදර සම්බන්ධතාවය වෙනුවෙන් නොවනෑම අභියෝගයකට මුහුණ දෙන්නට මෙවැනි පුද්ගලයන් පසුබට වෙන්නේ නැහැ. ඒ දේ කැපවෙන්නට වෙන දේවල් ගැන කිසිදු දැකීමක් නොකරන තරමට ඔවුන්ගේ ආදර හැඟීම් ප්‍රබලයි. එමෙන්න ඔවුන් කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරගෙන පැමිණි චර්යාවන් වෙනස් වුණොත් ඉතා කලබලකාරී තත්ත්වයකටත් පත් වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ආදර සම්බන්ධතා ගොඩාක් දුරට විවාහයකින් කලවර වෙනවා. දකුණු අතේ ආදර රේඛාවට වඩා පහළින් වම් අතේ ආදර රේඛාව පිහිටන අය මෙන්න මේ වගේ. ඉතින් මෙසේ ආදර රේඛා පිහිටන පුද්ගලයන්ට ආදරය කිරීමට ඔවුන්ටම අනන්‍ය වූ ක්‍රම සහ විදි තිබෙනවා. ඔවුන් සාම්ප්‍රදායික පුද්ගලයින්ද වෙනවා. ආදරවන්තයන් අතර පවතින හෝ හදිසියෙම එළඹෙන විවිධාකාර නවීන සාම්ප්‍රදායික මොනවා වුවද මෙවැනි පුද්ගලයන් මේ රැල්ලට ගසාගෙන යන්නේ නැත. ඔවුන් ජීවිතයේ යථා ස්වභාවය පිළිබඳ හොඳ ඉවකින් සහ අවබෝධයකින් සිටින පුද්ගලයන් ඔවුන් හරි බුද්ධිමත්. ඇතැම් වෙලාවට ඔවුන්ගේ වයසට වඩා මුහුපුරා ගිය පරිණත බවක් ඔවුන් සතුව තිබෙනවා. වැදගත්ම කාරණය වන්නේ මෙවැනි පුද්ගලයන් ආදරය කරන්නට තෝරා ගන්නා පුද්ගලයන් පවා ඔවුන්ගේ චරිත ලක්ෂණ වලට ආසන්නයෙන් හෝ සමාන අයවලුන් වීම. ඉතින් මම අවසාන වශයෙන් කියන ඔබේ සහකරු හෝ සහකාරියගේ රේඛා සංසන්දනය කළ බැලීමේදී මේ වගේද යන්න කමෙන්ට් එකක් දාගෙන යන්නත් කියලා හදවතින්ම ආරාධනා කරනවා.